අලුත් අවුරුද ආරම්භයත් එක්ක ඔයාට අද මොනාද තියන්නේ ගන්නකො පොතක් ගන්නකො පෑනක් අරන් ලියන්නකෝ ඔයාට තියෙන්නේ මොනාද කියලාද මේක මේ අනිත් අය කතා කරනවා වගේ මහා බර වචන තේන හැලී තින ඔළුවට දැනෙන්න කරන දෙයක් නෙමෙයි ඔයා තාම සාර්ථක නෑ ඔයා සාර්ථක නෑ කාර් එකක් ගන්න නේද හින දකින්නේ නෑ කපන්න කාර් එකක් නෙමෙයි ඔයා ගන්න ඕනේ ජීප් එකක් ගන්න ලියන්න ඔයා බයිසිකල් යන තියෙන්නේ ඔයා ජීප් එකක් ගන්න ඕනේ කියලා ලියන්න ඇයි කාර් එකක් ඇයි එච්චර පල්ලෙයා අයිබෝන් අද 2023 අප්‍රේල් මාසේ 14 වෙනිදා අලුත්ම අලුත් අවුරුද්දක් ආරම්භ වෙලා තියෙන්නේ මම හිතන්නේ නැකත් චාරිත්‍ර හැම දෙයක්ම කරලා දැන් පොඩ්ඩක් නිදහසේ ඉන්න වෙලාව වෙන්න ඇති අවුරුද්දක් ලබලා තියෙන්නේ මේ අලුත් අවුරුද්ද ආරම්භයත් එක්ක ජීවිතේ වැදගත්ම වෙලාවක් මේ ජීවිතේ වැදගත්ම කියලා කියන්නේ දැන් මම මේ පටන් ගන්න අලුත්ම වැඩසටහනක් අද තමයි මේ ආරම්භය අලුත්ම අවුරුද්දේ අලුත්ම විදිහට පටන් ගන්න හදන්නේ පොසිටිව් ටින්කින් පොසිටිව් ටින්කින් කිව්වට මේක මේ අනිත් අය කතා කරනවා වගේ මහා බර වචන තේන හැලී තින ඔළුවට දැනෙන්න කරන දෙයක් නෙමෙයි දැනෙන්න කතා කරන්නේ මෙතෙන්ට හදවතට දැනෙන්න කතා කරන පොසිටිව් ටින්කින් අද අපි කතා කරන්න හදන්නේ විශේෂ වැඩ දෙයක්. ඒ තමයි දියුණු වෙන්න පටන් ගන්නෙ කොහොමද කියන එක. දියුණු වෙන්න පටන් ගන්නෙ කොහොමද කියනකොට එතනට යන්න කලින් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මේ අලුත් අවුරුද්ද ආරම්භ වෙලානේ තියෙන්නේ. අලුත් අවුරුද්ද ආරම්භයත් එක්ක ඔයාට අද මොනාද තියෙන්නේ? පොඩ්ඩක් හිතලා බලුවද? ගන්නකො පොතක් ගන්නකො පෑනක් අරන් ලියන්නකො ඔයාට තියෙන්නේ මොනවද කියලාද ලිව්වද ඒ ලියපු අය ඉස්සරහෙන් දැන් ලියන්න ඔයා ගත්ත දේවල් සහ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල් මොනවද කියලා ලිව්වද මුලින්ම පොතක් පෑනක් අරගෙන ඔයා ගාව තියෙන දේවල් ලියනවා දැන් ලියලා ඉවරයිනේ දැන් ඒක ඉස්සරහෙන් ලියනවා ඒව ඔයාට අරන් දුන්නේ ඔයා ගත්තද නැත්නම් දෙමව්පියන්ගෙන් හම්බුණාද කියලා ඕකේ වැඩි හරියක් තියෙන්නේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල් නම් ඔයා තාම සාර්ථක නෑ ඔයා සාර්ථක නෑ ඔයා සාර්ථක නම් ඕකේ වැඩි හරියක් තියෙන්නේ ඔයා ගත්ත දේවල් සාර්ථකත්වය මනින පළවෙනි මිනුම් දණ්ඩ තමයි අනුන්ගෙන් ලැබිච්ච දේවල් නෙමෙයි තමන්ගෙන් ලැබිච්ච දේවල් තමන්ගෙන් ලැබිච්ච දේවල් දැන් අර කොලේ කොච්චරක් තියනවද ඒක වැඩි හරියක් තියෙන්නේ වාට දෙමව්පියන්ගෙන් හම්බ වෙච්චනම් දැන් තමයි වෙලාව පටන් ගන්න ඔව් දැන් තමයි වෙලාව පටන් ගන්න දැන් අපි සාර්ථක වෙන්න ඕනේ සාර්ථක වෙන්න නම් තමන් විසින්ම හම්බ කරගත්ත රැස් කරගත්ත දේවල් වැඩි කරගන්න ඕනේ කොහොමද ඒක කරන්නේ ඔව් අපි කතා කරනවා ඉස්සරහට අපි කතා කරනවා දැන් අපි මේ අවුරුද්ද ගැන අවුරුද්දේ ආරම්භයේ ඉන්නේ අවුරුද්දේ ආරම්භයේ ඊට වැඩි වැදගත් දෙයක් කතා කරන්න හදන්නේ දැන් ඔයා ලිව්වනේ ඔයාගේ තියෙන දේවල් සහ ඔයා දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල් ඔයා ළඟා කරගත්ත දේවල් ලිව්වා දැන් ඔයා ලියන්න ආපහු අර තව කොලේක ඔයා ඉෂ්ට සිද්ධ කරගන්න ආස කරන දේවල් දැන් ඔයා ලියන්න ඔයා ඉෂ්ට සිද්ධ කරගන්න ආස දේවල් මොනවද ඔයාගේ බයිසිකලයක් තියෙන වෙන්න පුළුවන් දැන් ඔයා කාර් එකක් ගන්න නේද හින දකින්නේ නෑ කපන්න කාර් එකක් නෙමෙයි ඔයා ගන්න ඕනේ ජීප් එකක් ගන්න ලියන්න ඔයා බයිසිකල් යන තියෙන්නේ ඔයා ජීප් එකක් ගන්න ඕනේ කියලා ලියන්න
ඇයි කාර් එකක්? ඇයි එච්චර පල්ලෙය? වා කුලීක එක දින්නේ. ලියන්න ලියන්න ගයක්. ඉඩමක් ගන්න. නෑ නෑ ඉඩම් ගන්න ඕනේ නෑ. ඉඩම් පස්සේ ගමු. කෙලින්ම ලියන්න ගයක්. ගයක්? තනි තට්ටුවේ. නෑ ලියන්න තට්ටු දෙකේ ගයක් කියලා. ඇයි මේ තට්ටු දෙකේ ගෙදරට තව මොන හරි එකතු කරගන්න කැමති නැද්ද? එකතු කරගන්න ඕකට ජිම් එකක් පූල් එකක් කැමති නම් බාර් එකක් එහෙම ටිකක් රැයට අඩියක් එහෙම දානවා නම් නැත්නම් යාළුවොත් එක්ක එකහුව වෙනවනේ බාර් එකකුත් එක්කව කරගන්න hina වෙනවා ඇති නේද මේවා කරන්න පුළුවන්ද නෑ ඔබට කරන්න පුළුවන් ඉලක්කයයි අවශ්‍ය වෙන්නේ ඉලක්කය ඔබට පහසුවෙන් ළඟා විය හැකි දෙයක් නොවිය යුතුයි ඔබේ ඉලක්කය ඔබ අපහසුවෙන් ළඟා කරගත යුතු දෙයක් වෙන්න ඕනේ. ඔබ බයිස් පයින් නම් යන්නේ ඔබ බයිසිකලයකට හීන දකින්න එක නවත්තන්න. ඔබ ජීප් එකක් ගන්න උත්සාහ කරන්න. ඔබ කුලී ගෙදරක නම් ඉන්නේ ඔබ හීන දකින්න ඉඩමක් ගන්න නෙමෙයි. ගෙයක් ගන්න. ඒ ගෙදර තට්ටු දෙකේ ගෙයක් වෙන්න. අලුත් අවුරුද්දක් පටන් ගත්තේ. අලුත් සිතුම් පෙතුම් එක්ක. අලුත් ජීවිතයක් පටන් ගන්න. ආයි අපි හම්බෙමු. පොසිටිව් තින්කින් එක. හදවතට දැනෙන්න කතා කරන හදවතේලා හදවතේක එම නැත්තම් ලංකාවේක වික්‍රමාරච්චේද මහත්තයත් එක්ක. ධනාත්මකව හිතන්න. විනාඩියක් වැය කරමු. දැස් දෙලයි.